Motherboard with ishu channel එකට ඔයාලවද ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ලෑස්ති වෙනවා මෙන්න මේ විදිහේ ලස්සනම ලස්සන ගවුමක් කොහොමද ලෑස්තිවම මහගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ ගවුමත් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් මම ඔයාලට අරගෙන එන පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් විදිහට තමයි ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ ගවුම මේ විදිහට තට්ටු ආකාරයට මම නිර්මාණය කරගෙන තියෙනවා. ඒ වගේම තමයි උරපටි ආකාරයට තමයි උඩ කොටස නිර්මාණය කරගෙන තියෙන්නේ. ඉදිරිපස ඕපන් එකක් තියාගෙන තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේක ලෑස්තිවම මහගන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ පාඩම් මාලාවත් එක්ක තුන වාට පුළුවන් ඇඳුම් මහනුවට අමතරව අලුත්ම අලුත් සිංගර් මහන මැෂින් තුනක් දිනා ගන්න. ඉතින් ඒ සඳහා වෙනම වීඩියෝස් කරලා තියෙනවා. ඒ වීඩියෝස් බලලා තොරතුරු හොයා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අද බලමු කොහොමද මේ වගේ ලස්සන ගවුමක් ලේසියෙන් මහගන්නේ කියලා. අපි මුලින්ම බලමු මොනවද අවශ්‍ය කරන දේවල් කියලා. අද මම ලිනන් රෙද්දෙන් තමයි මේ ඇඳුම මහගන්නේ. මම රෙදි ආර දෙකක් තමයි අරගෙන තියෙන්නේ. රෙදි ප්‍රමාණය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ලයිනින් එක සඳහා පොප්ලින් රෙදි මම අරගෙන තියෙනවා. ඒකෙන් රෙදි ආර එකමාරක් තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ විදියට ඇඳුමටම ගැළපෙන බටන් තුනක් මම පාවිච්චි කරනවා. ඒ වගේම මේ පෙනිතිරි දේවල් ටිකත් අවශ්‍ය වෙනවා මේ ඇඳුම මහගන්න. ඉතින් මම මුලින්ම ආට මේ ඇඳුමේ මිමි අරගැනීම සම්බන්ධව පැහැදිලි කරලා ඉන්නම්. ඉතින් ගොඩාක් ඇඳුම් වලට උරහිස මිම අවශ්‍ය වුණාට මේ ඇඳුම මහගන්න අපිට උරහිස මිම පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ආට පුළුවන් මම මෙන්න මේ පෙන්නන විදියට ඊතල දාලා තියෙන මිනුම මැනගන්න. ඒක වාගේ ඇඟ ඉදිරිපස පැත්තෙන් තමයි මැනගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් එක අත්කටක ඉඳන් අනිත් අත්කට පටන් ගන්න තැනට දක්වා මිනුම මැනගන්න. ඒක තමයි අපි ඉදිරිපස හැට කොටස කපා ගන්න පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ ඊළඟට ඔයාට පුළුවන් ඔයාට මේ ඇඳුම මසා ගැනීමේදී ඔයාට අවශ්‍ය කරන කර ගැඹුර කොපමණද කියලා වාගේ බෙල්ල මුල ඉඳන් පහළට මැනගන්න. ඉතින් අන්න ඒ මැනගන්න ප්‍රමාණය අනුව තමයි අපි අපේ අත්කට සඳහා සකස් කරගෙන තියෙන උරපටිය උරපටියේ උස ප්‍රමාණය තීරණය කරගන්නේ. ඔයාට කර ගැඹුර අවශ්‍ය කරන ප්‍රමාණය මෙන් දෙගුණයක් සහ එයට තවත් මැහුම් වාසි අඟලක් එකතු කළා තමයි උරපටියේ දිග ප්‍රමාණය තීරණය කරගන්නේ. ඉතින් ඒ වගේම තමයි ඊට පස්සේ මේ ඇඳුම මහගන්නවට පපුව වටමීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඉන වටමීම අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි සම්පූර්ණ සායේ උස ප්‍රමාණය ඔයා මැනගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙනවා නැවතත් මේක තට්ටු දෙකකට මහගෙන තියෙන නිසා එක තට්ටුවක අවශ්‍ය උස ප්‍රමාණය මැනගන්න. ඊට පස්සේදී අපිට පුළුවන් අනෙත් තට්ටුවේ උස සම්පූර්ණ සායේ උසෙන් අඩු කරලා සොයා ගන්න. සෝෂල් බ්ලේඩ් දත්ත වර්තානුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ජනප්‍රියතම මැහුම් නාලිකාව ඔබ තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පාලතින රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න. ඉස්සරහ තියෙන බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. ඉතින් ඇඳුමේ උස අස්වාටිය පැත්තරත් පළල මේ ආකාරයටත් අපිට අරගන්න පුළුවන්. මේ තියෙන අස්වාටිය. ඉතින් අපිට පුළුවන් මුලින්ම දැන් මේ විදියට තියාගෙන මෙන්න මේ ආකාරයට නමාගෙන එක පළුවක් කපා ගන්න. ඉතින් මේ විදිහට රෙද්ද නමා ගනිද්දී ඔයාට පුළුවන් ඔයාගේ පපුව වටමීම මෙන්න මේ විදිහට හතරට බෙදලා ඒකට තවත් අඟලක් විතර එකතු කරලා රෙද්ද නමා ගන්න. ඉතින් මම මේ විදිහට රෙද්ද නමාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මුලින්ම උඩින් රෙද්ද ඇද තිබුණොත් ඉවත් වෙන්න රේඛාවක් ඇඳ ගන්න. රෙද්ද ඇද ඉවත් වෙන තමයි මේ විදිහට ඇඳගන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඒ රේඛාව ඉදන් පහළට අඟල් භාගයක් මෙන්න මේ විදිහට ලකුණු කරලා රේඛාවක් ඇඳගන්න. උඩ මැහුම් වාසි තමයි මම මේ විදිහට මුලින්ම ලකුණු කරගන්නේ. දැන් ඊට පස්සේ අපිට පුළුවන් ඒ රේඛාව ඉදන් ඉදිරියට අපේ ඉදිරිපස මෙන්න මේ රූපයේ පේන ආකාරයට මැනගත් මිනුම මැනගෙන ඒක දෙකෙන් මෙන්න මෙයා විදියට බෙදා ගන්න. බෙදාගෙන ඒකට මැහුම් වාසි අඟල් භාගයක් එකතු කරගෙන මම මේ විදියට ලකුණු කරනවා. ඉතින් ඊට පස්සේදී අපිට පුළුවන් මෙන්න මේ පහළ ඇඳගත්ත රේඛාවේ මේ විදියට ඒ මිනුම ලකුණු කරන්න. ඉතින් ඊට පස්සේ ඔයා දන්නවා මේ විදියට රැගල් උස විදියට අපි වෙනදා අපේ උරහිස මිම මෙන්න මේ විදියට දෙකෙන් බෙදලා එන මිම තමයි ලකුණු කරන්නේ. 14 දෙකෙන් බෙදුවම 7යි. ඒ 7 තමයි අපි රැගල් උස විදියට වෙනදා ලකුණු කරන්නේ. හැබැයි මම අද අඟල් 4ක විතර කර ගැඹුරක් තියෙන උරපටියක් දාගන්න නිසා මෙන්න මේ පහළින් ඇඳගත්ත රේඛාවට අඟල් 4 මිනුම තියාගෙන ඉතිරි කොටස තමයි පහළට ලකුණු කරගන්නේ. ඒ කියන්නේ 7 දක්වා අවශ්‍ය කරන මිනුම ලකුණු කරන්නේ අඟල් 4ක් තියාගෙන. ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙන මිනුම මේ විදියට මෙතනත් ලකුණු කරගන්න. උඩ රේඛාවේ ලකුණු කරගත්ත මිනුම මෙතනත් ලකුණු කරගෙන මේ විදියට L හැඩය ඇඳගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මේ L හැඩය ඇඳගෙන ඊළඟට මෙන්න මේ විදියට පපුව වට මිනුම අරගන්න. ඔයාගේ පපුව වට මිනුම මෙන්න මේ විදියට මැනලා අරගෙන ඒක හතරෙන් ටේප් එක හතරට නමලා බෙදා ගන්න පුළුවන්. ඉතින් ඒකටත් අපි තවත් අඟලක් එකතු කරගන්නවා. මැහුම් වාසි අඟල් භාගයක් සහ පුරුල අඟල් භාගයක් ලෙස.
ඉතින් මේ විදිහට එකතු කරගෙන ලකුණු කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් වෙනද අපි මේ මුල්ලේ ඉඳන් උඩට අඟලයි ලකුණු කරන්නේ අඟල් දෙකක් ලකුණු කරලා මෙන්න මේ විදිහට අත්කට හැඩය ඇඳ ගන්න පුළුවන්. ගොඩාක් ගැඹුරු කරලා අඳින්නේ නැහැ. ඉතින් මේ විදිහට ඇඳගෙන දැන් අපි ඉදිරිපස පළුවේ නම් මේ විදිහට අඟල් භාගයක් විතර තවත් පහත් කරලා හැඩ කළ ඇඳ ගන්නවා. දැන් මම මේ මුලින්ම පිටුපස පළුව තමයි කපා ගන්නෙ. පිටුපස පළුව කපාගෙන ඒක ආධාර කරගෙන අපිට පුළුවන් ඉදිරිපස පළුව කපා ගන්න. ඉතින් දැන් අපිට පුළුවන් අපේ හැටේ උස ලකුණු කරගන්න. දැන් මට හැටේ උස අඟල් 13ක් අවශ්‍ය වෙනවා. ඒකට උඩ මැහුම් වාසි අඟල් භාගය කොහොමත් අපි එකතු කරගෙන තමයි තියෙන්නේ රේඛාවක් ඇඳගත්තා. ඉතින් අපි උඩ තියෙන අර අඟල් 4 මේ විදියට අත්හරින්න අවශ්‍ය වෙනවා. ඉතින් 13න් අඟල් 4ක් අත්හැරියම අඟල් 9ක් තියෙනවා. ඊට පස්සේදි මේ විදියට උඩ අඟල් භාගයක් තියන්න අවශ්‍ය නැහැ. අඟල් භාගෙම හුම් වාසි තියාගෙන ඇඳගෙන තියෙන නිසා පහළට අඟල් භාගෙම හුම් වාසිය තියලා 9 හමාරක් ලකුණු කරලා රේඛාවක් ඇඳගත්තා. දැන් අපිට පුළුවන් රේඛාවේ ඉනවට මිනුම මෙන්න මේ විදියට ටේප් එක 4ට නමලා 4න් බෙදා ගන්න. බෙදාගෙන ඒන මිනුමට මිනුම ඒන ඉනවට මිනුමට අඟල් අඟලක් එකතු කරන්න මැහුම් වාසි සහ බුරුල විදියට. ඉතින් ඒ විදියට එකතු කළා මේ විදිහට රේඛාවේ ලකුණු කරගන්න. ඊට පස්සේ වාඩ පුළුවන් රගල් රේඛාවත් සමග කලින් ඇඳගත් අත්කට ළඟට මේ විදියට ඉන ලෑ කරගන්න. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ ඩාට් උස ලකුණු කරගන්න පුළුවන්. ඔයාගේ උරහිසේ ඉඳලා පපුව දක්වා තියෙන උස තමයි මේ විදියට ලකුණු කරගන්නේ. අඟල් 10ක් තියෙනවා. ඒකත් උඩට අඟල් 4ක් අත්හැරලා තමයි ලකුණු කරගන්නේ. ඉතින් ඊට පස්සේ මම රේඛාවක් ඇඳගත්තා. ඉතින් මේ රේඛාවේ අපිට පුළුවන් අපේ පොයින්ට්ස් අතර පරතරය දෙකෙන් බෙදා ගන්න. දෙකෙන් බෙදාගෙන මේ විදියට ලකුණු කර ගන්න. මගේ අඟල් 6 දෙකෙන් බෙදුවා. මඟල් 3ක් තිබ්බා. ඒක මම මේ විදිහට දැන් ඉන රේඛාවෙත් ලකුණු කර ගන්නවා. පපු රේඛාවේ සහ ඉන රේඛාවේ දෙකේම ලකුණු කරගෙන මේ විදියට ඉරකින් යා කර ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපිට ආට් එක අඳින්නේ. දැන් අපිට පුළුවන් අඟලක් මෙන්න මේ විදිහට පහත් කරලා ලක්ෂයක් ලකුණු කර ගන්න. ඊට පස්සේ ඉන රේඛාවේ මෙන්න මේ ඩාට් එක දෙපැත්තට මේ විදිහට අඟල් භාගෙ භාගෙ ලකුණු කළා තමයි අපි ඩාට් එක ඇඳගන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඩාට් එක ඇඳගන්න. ඊට පස්සේදී අපි විශේෂයෙන්ම මෙන්න මෙතන ඩාට් එක සඳහා අපිට දැන් කොටසක් අත්හැරෙනවා. ඒ ඩාට් එකේ ප්‍රමාණය අඟලයි. ඒ අඟල මේ විදිහට ඉන පැත්තෙන් වැඩි කරගන්න. වැඩි කරගෙන මෙන්න මේ විදිහට නැවතත් ඉන රේඛාව සමග සම්බන්ධ කර ගන්න. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙතනින් ඔයාට පුළුවන් කර අඟලක් විතර පහත් කරලා හැඩ කළා ඇඳ ගන්න උනත් පුළුවන්. හැබැයි මම නම් ඒ විදිහට කැමති නැහැ. මම මේ විදිහට කර එකෙලිවම තමයි තියාගන්නේ. ඔයාට අවශ්‍යයි නම් මේ විදිහට පොඩ්ඩක් මෙන්න මේ ආකාරයට පහත් කරලා කර හැඩය ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහටම තියා ගන්නවා. ඉතින් ඒ වගේම තමයි අපි මෙන්න මෙතන ඉන පැත්තෙන් අඟල් භාගයක් උස් කරලා ඉන හැඩ කිරීමක් කරගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඇඳුම දෙපැත්තෙන් ඇල්ලෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඉන මෙන්න මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න. ඉතින් දැන් අපිට පුළුවන් පිටුපස හැට කොටස පළුව මේ විදිහට කපා ගන්න. ඉතින් මෙතන කපද්දි මම එකේලි රේඛාවෙන් තමයි කපා ගන්නේ. හැඩ කරලා කපා ගන්නේ නැහැ. ඒ වගේම මේ විදියට මේ පැත්තනොත් මම කපා ගන්නවා. ඉතින් ඒ විදිහට දැන් අපි 60 කොටසේ පිටුපස පළුව කපාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක ආධාර කරගෙන ඉදිරිපස පළුව කපා ගන්න. ඉතින් මම මේ විදිහට රෙද්ද නැමතත් මෙන්න මේ ආකාරයට නමා ගන්නවා. නමාගෙන අපිට පුළුවන් මේක මත මෙන්න මේ විදිහට තියාගන්න. ඉතින් මේක තියාගන්නේදී මෙන්න මේ විදිහට මම නැම්ම පැත්තෙන් අපි ඕපන් එකක් ඉදිරිපස පළුවට තියාගන්න නිසා අඟල් භාගයක් මේ විදිහට මාක් කරගන්නවා. ඕපන් එක සඳහා අවශ්‍ය කරන ඒ පටි කොටස් අල්ලන්න මැහුම් වාසි තමයි මේ විදිහට අඟල් භාගයක් ලකුණු කරලා රේඛාවක් ඇඳගන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ පළුව අරගෙන මෙන්න මේ රේඛාව ඇඳගත්ත රේඛාව මත මේ ආකාරයට තියාගන්න. ඉතින් ඒ විදිහට තියාගෙන තමයි අපි ඉදිරිපස පළුව කපා ගන්නෙ. ඉතින් දැන් මෙන්න මේ විදියට හරියටම තියාගන්න. දැන් අපිට පුළුවන් මෙන්න මේ විදියට කපා ගන්න. ඉතින් මේ ආකාරයටම අත්කට මිනුම කපාගෙන තමයි මම අත්කට පොඩ්ඩක් අඟල් කාලක් විතර ඇතුල් පැත්තේ ඉදිරිපස පළුවේ ඩීප් කරගන්නේ. මෙන්න මෙතන අපිට පුළුවන් අඟල් කාලක් විතර ලකුණු කරලා මේ විදිහට ඇඳගෙන කපා ගන්න. එහෙම නැත්නම් මේ විදිහට නිකම්ම කපා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ඉදිරිපස පළුව වෙන් කරගන්න අවශ්‍ය වෙනවා. මැදින් මේ විදිහට වෙන් කරගන්න.
ඒ වගේම කණපිට පැත්ත මාක් කරලා තියාගන්න. ඉතින් මේ විදිහට ඉදිරිපස සහ පිටිපස පළු දෙකම කපාගෙන ඉවරයි. දැන් මම මේ විදිහට දිදි කොටසක් අරගෙන තියනවා. දැන් මේ අපේ උඩ පළු කොටස තමයි කපාගෙන තියෙන්නේ. තට්ටු දෙකක් ආකාරයට තමයි ස්කර්ට් එක නිර්මාණය කරගන්නේ. හැට පළල සම්පූර්ණ ප්‍රයෝගික කරගෙන තියනවා. ඒකේ උස මම ඔයාලට කියන්නම්. දැන් මම මේ විදිහට පළල පැත්ත දැන් මේ විදිහට දෙකට නමලා හැට පළල දෙකට නමලා කැපුමක් දාගත්තා. ඉදිරිපසට සහ පිටුපසට කොටස් දෙක අල්ලන්න මම දැන් මේ විදිහට මගේ සාය කොටසේ උස අඟල් 24ක් මට අවශ්‍ය වෙනවා. මේ කොටස මම අඟල් 14 හමාරකට තමයි කපාගෙන තියෙන්නේ. මේ කොටසේ උඩ 60 කොටසට මූට්ටු වෙන අඟල් භාගයක් සහ තවත් යට වාටිය මෙහෙන්න අවශ්‍ය කරන කොටස ඉවත් වෙලා ගියාම සම්පූර්ණ මේ රෙදි කොටසේ උසමට අඟල් 13ක් තමයි ලැබෙන්නේ. ඉතින් අඟල් 1 හමාරක් මෙහොම වාසි විදිහට තියාගෙන තියෙනවා. ඉතින් දැන් මම මේ විදිහට මගේ අනෙත් තට්ටුව සඳහා අවශ්‍ය කරන රෙදි පළුවත් කපාගෙන තියෙනවා. දැන් ඒකේ උස මම ඔයාලට කියන්නම් කොහොමද සකස් කරගන්නේ කියලා. දැන් උඩ තට්ටු කොටසේ අඟල් 13 කුසක් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් සම්පූර්ණ අපිට සාය කොටසේ උස අඟල් 24ක් අවශ්‍ය වෙනවා. මේක කිනාගෙන් කිනාට වෙනස් වෙනවා. දැන් මට උඩින් 13ක් ලැබෙනවා. 24ක් දක්වා උසමට අවශ්‍ය වෙනවා සම්පූර්ණ සාය කොටසේ උස. ඉතින් ඒ නිසා ඉතිරි අඩු කරන කොටස 13 ඉඳන් 24 දක්වා අඟල් 11ක් තියෙනවා. ඉතින් ඒ අඟල් 11 අපි තියාගන්න අවශ්‍ය වෙනවා අනෙත් පළුවෙන්. ඉතින් ඒ අඟල් 11ටත් මම තවත් අඟල් 1 හමාරක් තියාගන්නවා මෙහුම් වාසි යට වාටිය මෙහෙන සහ උඩ විදියට. ඉතින් ඒකට තවත් අඟලක් මම එකතු කරනවා. මොකද මේක ලයිනින් කොටසට මූට්ටු වෙලා මෙහෙන්නේ ටිකක් උඩට ගිහිල්ලා. ලයිනින් එක අපි දැන් උඩ පළුවේ උඩ තට්ටු කොටසේ ලයිනින් එක අපි සකස් කරගන්නේ උඩ තට්ටුවට වඩා කොටට. ඉතින් ඒ නිසා මේ කොට දැන් මහදි තමයි තේරෙන්නේ. මේ විදිහට පැහැදිලි කරන්න අපහසුයි. ඔයා දිගටම වීඩියෝ එක බලන්න. දැන් මම ඉදිරියේදී තවත් ඔයාලට මේක පැහැදිලි කරන්න. ඉතින් මම මේ විදිහට සම්පූර්ණ යට තට්ටු කොටස අවශ්‍ය කරන උසට අඟල් 2 හමාරක් එකතු කරනවා මෙහොම වාස සහ උඩට වෙලා මෙහෙන්න අවශ්‍ය කරන කොටස එකතු කරගෙන ඒ වගේ 60 පළල කොටස් දෙකක් මම කපා ගන්නවා. ඉතින් මේකේ පළල තීරණය කරගන්න විදිය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. දැන් මම ඔයාලට මේ විදිහට කියලා දෙන්න. ඔයාගේ 60 පළල දැන් මෙන්න මේ එක පළුවක පළල මෙන්න මේ විදිහට ඩාට් ටික මැහිලා ගියාට පස්සේදී ලැබෙන පළුවේ පළල ඔයා මෙන්න මේ ආකාරයට මැනගන්න. ඉතින් ඒ විදිහට මැනගත්තට පස්සේදී ඒන ප්‍රමාණය වගේ දෙගුණයක් ඔයාට අවශ්‍යයි නම් ගොඩාක් රැලි අවශ්‍යයි නම් දෙගුණයක් පළල මෙන්න මේ විදිහට පළවෙනි තට්ටුවේ තියාගන්න පුළුවන් පළල විදිහට. ඉතින් ගොඩාක් රැලි අවශ්‍ය නැත්නම් 60 කොටසේ පළල වගේ 1 හමාරක් තියාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ගොඩාක් රැලි අවශ්‍යයි නම් 60 කොටසේ පළල මෙන් දෙගුණයක් තියාගන්න ඒ වගේ කොටස් දෙකක් කපා ගන්න ඉදිරිපසට සහ පිටිපසට විදියට. ඉතින් පළවෙනි පළුවේ වගේ දෙගුණයක් පළලට මේ රෙදි කොටස දෙවෙනි කොටස කපා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ලයිනින් කොටස් දෙකකුත් කපාගෙන තියෙනවා. අපේ පළවෙනි තට්ටුවේ කියන්නේ 60 කොටසට සම්බන්ධ වෙන තට්ටුව උස ප්‍රමාණයටම පළල ප්‍රමාණයටම. ඉතින් ඒකේ ඊට පස්සේදී අපි ලයිනින් කොටස ටිකක් අඟල් 2ක් විතර මේ විදිහට උස ප්‍රමාණයෙන් අඩු කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් එහෙම නැත්නම් අපිට ලයිනින් එක එළියට පේනවා දෙවෙනි තට්ටුව ඇල්ලුවට පස්සේදී. ඉතින් ඒ නිසා මේ විදිහට අඟල් 2ක් මම කපලා ඉවත් කරනවා උඩ හොඳ රෙදි කොටසට වඩා ලයිනින් කොටසේ උස ප්‍රමාණයෙන් කපා ඉවත් කරන්න. ඉතින් පළල ප්‍රමාණය ඒ ප්‍රමාණයම තමයි තියෙන්නේ. ඉතින් මම මේ විදියට තවත් රෙදි පටියක් කපාගෙන තියෙනවා. ඉදිරිපස බෙල්ට් එක සඳහා තමයි මේක කපාගෙන තියෙන්නේ. අඟල් 5ක් උසට අරගෙන තියෙනවා. ඒ වගේම සම්පූර්ණ 60 පළල රෙද්දම මම මේ විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් එක රෙදි පටි කොටසකට සාමාන්‍යයෙන් අඟල් 27ක් 28ක් විතර තමයි ලැබෙන්නේ. ඉතින් මේ විදිහට මම ඉදිරිපස පළුව අරගන්නවා. පළුවේ මේ විදිහට උස ප්‍රමාණය මැන ගන්න. ඊට පස්සේ ඊට වඩා අඟලක් විතර වැඩියෙන් රෙදි පටි කොටසක් කපා ගන්න. ඉතින් උස ඒ ප්‍රමාණය කපා ගන්න පළල විදියට අඟල් 3ක් මම අරගෙන තියෙනවා. උරපට සඳහා අඟලක පළල තියෙන රෙදි කොටසක් අවශ්‍ය වෙන නිසා අඟල ඇඟල ඇඟල් 2යි මෙහොන් වාසි වලට භාගෙ භාගෙ එකතු වුනාම ඔක්කොම අඟල් 3ක පටි කොටසක් මේ විදිහට මම කපා ගන්නවා. පළල අඟල් 3ක් විදිහට අරගන්නවා. ඒ වගේම උස අඟල් 4යි 4යි. දැන් ඉස්සරහ පැත්තේ කර ගැඹුර 4යි පිටිපස්සට කර පිටිපස්ස ගැඹුර 4යි විදිහට අඟල් 8යි මෙහොන් වාසි වලට තව අඟල් 2ක් විතර තියලා අඟල් 10ක් උස තියෙන පටි කොටස් 2ක් මම මේ විදිහට කපා ගන්නවා. දැන් මේ විදිහට සියලු කොටස් කපාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මහගන්න.
ඉතින් දැන් අපිට පුළුවන් මේ විදිහට අපි ඇඳගත්ත ඩාට් එක අනිත් පැතිවලටත් පිටපත් කරගන්න. මෙන්න මේ විදිහට අර කොනටම ඔයාගේ රූලර් එක තියාගෙන අනිත් පැත්තට මේ විදිහට ඇඳගන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් මේ විදිහට දැන් අපි අපේ ලයිනින් කොටස් වලත් ඒ විදිහට ඇඳගන්න අවශ්‍ය වෙනවා. මොකද හොඳ රෙදි කොටස නෙමේ ලයිනින් කොටස තමයි අපි මේක මහගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් හොඳ රෙද්ද නැතිව ලයිනින් රෙද්ද මුලින් අපිට ඇඳලා කරගන්නව නම් ඒ විදිහට නැවත අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් හැම ඩාට් එකක්ම මේ විදිහට පිටපත් කරගන්න ලයිනින් රෙදි කොටස රෙන විදිහට. ඉතින් ඊට පස්සේ මේ විදිහට තියලා බැලුවම ඔයාලට පේනවා ඉදිරිපස පළුවේ සහ පිටිපස පළුවේ ඉදිරිපස පැත්තෙන් අඟල් භාගයක වෙනසක් තියෙනවා. මෙන්න මේ ආකාරයට ඒ තියාගෙන තියෙන්නේ අපි මැහුම් මාසය සඳහා. දැන් මේ විදිහට මම ඉදිරිපස පළුවට ඩාට් එක පිටපත් කරගන්නවා. ඉතින් හැට්ට කොටසේ ලයිනින් රෙද්ද සහ හොඳ රෙද්ද කියන දෙකම හොඳ පිට ඇතුල් පැත්තට වෙන්න තියාගෙන මෙන්න මේ අපි උර සඳහා අල්ලන උරපටි කොටස ඇතුල් කරලා මහ ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මුලින්ම මම මේ විදිහට උරපට්ටිය දෙකට නමලා මේ විදිහට මැස්මක් දාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අඟල් භාගයකම හවුන් වාසේ තියෙන්න මම මූට්ටු කරගන්නවා. රෙදිපටි කොටස දෙකට නමලා මූට්ටු කරගන්න. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ විදිහට අනිත් කොටසත් මම මූට්ටු කරගන්නවා. ඉතින් ඊට පස්සේදී ඔයාලට පුළුවන් ඔයාලට කරගැඹුර අවශ්‍ය කරන්නේ අඟල් 4යි නම් 4යි 4යි අඟල් 8යි තව දෙපැත්තට මැවුම් ආසි අඟල් භාගෙ භාගෙ තව අඟලක් එකතු කරාම අඟල් 9 කුස තියෙන්න රෙදිපටි කොටස තියාගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය කරන කරගැඹුර වගේ දෙගුණයක් සහ තවත් මැවුම් ආසි වලට අඟලක් එකතු කළා තමයි රෙදිපටි කොටසේ උස තීරණය කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මේ විදිහට ඊට පස්සේදී ඒ විදිහට සකස් කරගත්ත මගේ රෙදිපටි කොටස මේ විදිහට දෙපැත්තෙන් මහ ගන්නවා. ඉතින් ඒ විදිහට මහ ගන්න අපි අර මූට්ටු කරගත්ත මූට්ටු මැස්ම මේ විදිහට ඇතුල් පැත්තට යන ආකාරයට තමයි. ඉතින් මේ විදිහට මම දැන් මහගෙන තියෙනවා. ඉතින් දෙපැත්ත ඕවර්ලොක් කරගෙන තියෙනවා පටි කොටස් දෙකේම අවශ්‍ය කරන කරගැඹුර මෙන් දෙගුණයක් සහ මැහුම් මාසය අඟල් භාගෙ භාගෙ අඟලක් එකතු කරගෙන. ඉතින් දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපේ ලයිනින් කොටස මතින් මේ විදිහට හොඳ පිට රෙදි කොටස තියාගන්න. හොඳ රෙදි කොටස තියාගන්න. ඉතින් ඒ දෙකේම හොඳ පිට ඇතුල් පැත්තට වෙන්න තියාගන්න. ඒ වගේම තමයි දැන් මේ විදිහට කණ පිටින් අඟල් භාගයක් තියෙන්න මෙන්න මේ විදිහට ඇඳගන්න. ඉතින් ඒ විදිහට ඇඳගන්න අවශ්‍ය නැහැ. හොඳට මහන්න පුළුවන් කෙනෙකුට නම් අඟල් භාගයට මහගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ආධුනික කෙනෙක් නම් ඇඳගන්න. ඉතින් ඒ විදිහට ඇඳගත්තට පස්සේ අපිට පහසුයි මෙන්න මේ ඉරදිගේ මහගෙන යන්න පුළුවන්. ඉතින් මේක මහන්න කලින් අපි අර සකස් කරගත්ත පටි කොටස මේ දෙපැත්තට තියාගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට කොනටම තමයි තියාගන්නේ. ඒ වගේම තමයි අපි අර මූට්ටු කරගත්ත මූට්ටු කොටස මේ විදිහට උඩට එන විදිහට තියාගන්න. දැන් මම හොඳ රෙදි කොටස මගේ දැන් ඇඳුමේ හොඳ රෙදි කොටස යටින් තියාගෙන තියෙනවා. මෙන්න මේ විදිහට උඩින් ලයිනින් කොටස තමයි මේ තියෙන්නේ. උඩ තියෙන ලයිනින් කොටස. ඉතින් උඩ පැත්තට පටි කොටසේ මූට්ටු පැත්තත් උඩ පැත්තට එන තමයි තියාගන්නේ. ඉතින් මේ විදිහට තියාගෙන පින් වලින් රඳව ගන්න. ඉතින් ඒ විදිහටම මූට්ටු පැත්ත පටි කොටසේ මූට්ටු පැතුලට එන්න තියාගන්න. මේ පැත්තේ කොනටත් පටියක් ඒ විදිහට තියාගෙන ඒ පැත්තටත් පින් එකක් ගහගන්න. ඊට පස්සේදී අපිට පුළුවන් ලේසියෙන්ම මේ විදිහට වටේටම මහගන්න. ඉතින් මම මේ විදිහට මහන්න පටන් ගන්නවා. මම ඇඳගත්ත රේඛාව දිගේ තමයි මහගෙන යන්නේ. ඉතින් මේ විදිහට පටි කොටස ඇතුළට තියලා වටේම මහගෙන දැන් අපිට පුළුවන් හොඳ පිට පැත්තට මේක පෙරල ගන්න. ඉතින් ලයිනින් රෙදි කොටස මේ විදිහට තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් හොඳ රෙදි කොටස තියෙනවා. ලයිනින් කොටස පැත්තට තමයි අපි පටි කොටසේ මූට්ටුව ඇවිත් තියෙන්නේ. දැන් අපිට පුළුවන් අපේ ඉදිරිපස පළුව අරගන්න. ඉදිරිපස පළුවත් ඒ විදිහටම තමයි අපි මැද ජොයින්ට් එකක් දාගෙන තියෙනවා. දැන් ඒ කොටසේ මම මේ විදිහට තියාගන්නේ ලයිනින් කොටස යටින් හොඳ රෙද්ද උඩින්. හැබැයි කොටස් දෙකේම හොඳ පිට පැත්ත ඇතුල් පැත්තට වෙන තියාගන්නවා. ඉතින් එතකොට මේකේ බෙල්ට් කොටස හොඳ පිට උඩට එන්න තමයි තියාගන්නේ. ඒ කියන්නේ බෙල්ට් එකේ මූට්ටුවක් තියෙනවනේ. ඒ මූට්ටුව මේ විදිහට ලයිනින් එක පැත්තට වෙන තමයි තියාගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ විදිහට තියාගෙන හොඳ පිට හොඳ රෙද්ද කොටස උඩින් තියාගෙන මැහුවම තමයි හොඳ පිට පැත්තට හැරෙව්වම ලස්සනටම තියෙන්නේ. ඉතින් ඒ රෙද්දෙත් මේ විදිහට වටේට අඟල් භාගෙ මැහුම් මාසෙ තියෙන ඇඳගෙන යනවා. දැන් අපිට පුළුවන් ඊට පස්සේදී මේ විදිහට මහගන්න.
ඉතින් මේ විදිහට දැන් අපි 60 කොටස් සඳහා ඉදිරිපස පළු සහ පිටිපස පළු දෙකම අපේ පටි කොටස් සමග සම්බන්ධ කරගෙන තමයි තියෙන්නේ. දැන් මේ තියෙන ඉදිරිපස පළු අපි මෙතනට මේ විදිහට දැන් ඉදිරිපස පළුවේ ලයිනින් එක සහ හොඳ පිටි කොටස් දෙකක් තියෙන නිසා මේ විදිහට මැස්මක් දාගන්න අවශ්‍ය වෙනවා. එහෙම යන එක වලකින්න. ඉතින් ඉදිරිපස පළුවේ ඒ විදිහට දාගෙන දැන් අපිට පුළුවන් අපේ 60 කොටස් වල ඩාට් ඔක්කොම මහ ගන්න. ඉතින් මම මේ විදිහට ඩාට් එකේ මුදුන ඉදන් පටන් ගන්නවා. ඉතින් මුදුන හරියෙන් හුඟක් හීනියට ඒ වගේම පහලට එද්දි ලොකුවට හරියට අඟල් භාගේ භාගේ අඟල මැහෙන විදිහට ඩාට් එක මහ ගන්න. ඉතින් ඒ වගේම අපිට තවත් විශේෂ දෙයක් කරන්න පුළුවන් අපේ පිටුපස පළුවේ ඩාට් එක මේ විදිහට පොඩ්ඩක් අඟලක් විතර තව උස්සලා මහන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මොකද ඉදිරිපස පළුවේ පපුව තියෙන නිසා තියෙන අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණය පිටුපස පළුවට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පිටුපස පළුවේ ඩාට් එක අඟලක් විතර උස්සලා මහ ගන්න පුළුවන්. ඉතින් එහෙම නැතිව මේ විදිහට මෙහුවත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍යයි නම් විතරක් ඒ විදිහට පොඩ්ඩක් තව හැඩ කර ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඒ විදිහට මහගත්තම තියෙන්නේ. ඉතින් දැන් මේ විදිහට ඉදිරිපස ඒ ඕපන් එක සඳහා අවශ්‍ය කරන අඟල් තුනක් පළල තියෙන රෙදිපටි කොටස මම අරගන්නවා. ඊට පස්සේ මේක ඒ විදිහට මෙන්න මේ විදිහට කණපිට පැත්තට නමා ගන්න. නමාගෙන මේ විදිහට උඩින් මේ විදිහට මැස්මක් දාගන්න. ඊට පස්සේ මේ විදිහට වැඩි කොටස කපලෙවත් කරන්න පුළුවන්. ඊට පස්සේ වාඩි පුළුවන් මේක හොඳ පිට පැත්තට මෙන්න මේ ආකාරයට හරව ගන්න. දැන් වාඩි පුළුවන් මෙන්න මේ විදිහට මුල්ල පොඩක් හොඳට හදා ගන්න ලස්සනට. ඊට පස්සේ අපිට පුළුවන් ඉදිරිපස ඕපන් එකට මේක තියලා මහ ගන්න. ඉතින් ඊට කලින් මම මේ විදිහට කොටස් දෙකම එකට තියෙන්න හොඳට ශක්තිමත් තියෙන ඕන නිසා මේ විදිහට මැස්මක් දා ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට 60 කොටසේ කණ පිට පැත්තට තියලා මෙන්න මේ වගේ අඟල් භාගයක මැහුම් වාසිය තියෙන්න මේ පටි කොටස තියලා මහගෙන යන්න. ඉතින් මම මේ විදිහට කණ පිට පැත්තට තමයි තියාගන්නේ. අපි ඇඳුම ඇඳම වම්පස පැලුවට තමයි තියාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට තියලා මහගෙන ගිහිල්ලා අපිට පුළුවන් මේක මෙන්න මෙතන වැඩි කොටස සාමාන්‍යයෙන් අඟල් කාලක් විතර තියෙන මේ විදිහට කපලා ඉවත් කරන්න. ඉතින් ඊට පස්සේදී ඒ කපාගත් කොටස මේ විදිහට 60 පැත්තට වෙන්න තියලා මහගෙන යන්න. දැන් මේ මහන්නේ හොඳ පිට පැත්තෙන්. හොඳ පිට පැත්තෙන් 60 පැත්තට වෙන තියලා මහලා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මේ පැත්තට පෙරල ගන්න. ඔයාගේ පටි කොටස 60 පැත්තට වෙන්න පෙරල ගන්න. ඊට පස්සේ මේ විදිහට කොණෙම මැස්මක් දාගෙන යන්න. ඊට පස්සේදී මෙතනට ආවට පස්සේදී මෙන්න මේ විදිහට හරව ගන්න. හරවගෙන නැවතත් මේ විදිහට පහළටම මහගෙන එන්න. ඊට පස්සේ මේ විදිහට වැඩි පටි කොටස කපලිවත් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. දැන් අපිට පුළුවන් අනිත් පටි කොටසත් අරගෙන කලින් කරා වගේම මේ විදිහට කණ පිට පැත්තට මහ ගන්න. මහගෙන හොඳ පිට පැත්තට හරව ගන්න. ඊට පස්සේ මේ පටි කොටස මේ විදිහට කොණෙම්ම එකට තියලා මහගෙන යන්න. ඊට පස්සේදී අපිට පුළුවන් මේ කොටස අපේ 60 කොටසට තියාගන්න මෙන්න මේ ආකාරයට. දැන් මේක තියන්නේ 60 කොටසේ හොඳ පිට පැත්තෙන්. කලින් අපි තියුවේ 60 කොටසේ වම්පස පළුවේ අපි ඇඳට පස්සේදී තියෙන වම්පස පළුව. අපි ඇඳුම ඇඳම තියෙන වම්පස පළුවේ කණ පිට පැත්තෙන්. දැන් තියාගත්තේ 60 කොටස ඇඳට පස්සේ දකුණු පස පළුවේ හොඳ පිට පැත්තෙන්. හොඳ පිට පැත්තෙන් තියලා මහගෙන ගියා. ඊට පස්සේ මම ඒ මැස්ම ඕවර්ලොක් කරගත්තා. ඒ කියන්නේ අපි මූට්ටු කරගත්ත කොටස ඕවර්ලොක් කරගෙන ඊට පස්සේ ඒ මූට්ටු කොටස හරව ගන්න 60 පැත්තට. 60 පැත්තට හරව ගන්න. හරවගෙන අපි අල්ලගත්ත බෙරටික පැත්තට නෙමෙයි 60 පැත්තට හරවගෙන මේ විදිහට කොණෙම්ම මහගෙන යන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් මෙන්න මේ විදිහට උඩ මුදුන මෙන්න මේ විදිහට මහ ගන්න. මහගෙන හරව ගන්න. හරවගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කොණත් මහ ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මැහුවට පස්සේදී තියෙන්නේ. ඉතින් මේ විදිහට මම දැන් 60 කොටසේ වැඩි ඉවර කරගෙන තියනවා. දැන් මෙන්න මේ විදිහට වම්පස පළුව අරගෙන උඩින් තියන්න පුළුවන්. ඔයා කැමති විදිහකට තියාගන්න පුළුවන්. ඉතින් වම්පස පළුව මම මේ විදිහට අරගෙන උඩින් තියාගන්නවා. දැන් මේ විදිහට තියවම් බලන්න හරියටම සයිඩ් වලින් එක ගානටම ඇවිත් තියෙනවා. ඩාට් හරියට මහගත්තනම් ඒ වගේ ඉදිරිපස ඕපන් එක හරියට මහගත්තනම් මේ විදිහට දෙපැත්තෙන්ම ඉදිරිපස පළු සහ පිටිපස පළු සමාන වෙනවා. ඉතින් දැන් මම මේ විදිහට උඩින්ම මාක් කරගන්නවා. බටන් අල්ලන්න තමයි
ලෑස්ති වෙන්නේ සමාන දුර වලින් දැන් උඩින්ම එකක් මාක් කරගෙන එතන ඉඳන් සමාන දුරවල් වලින් මාක් කරගෙන බටන් කාදු මහ ගත්තා ඊට පස්සේ එකමත් එක තියලා මේ විදිහට පින් එකකින් රඳව ගන්නවා දැන් මම මේ විදිහට මගේ ලයිනින් රෙදි කොටස අර ගන්නවා උඩම තට්ටුව සඳහා අවශ්‍ය කරන ලයිනින් කොටස මතින් අපේ හොඳ රෙදි කොටස තියා ගන්න ඉතින් මෙන්න මේ විදිහට දැන් අපි 60 කොටසට අල්ල ගන්න තමයි ලෑස්ති වෙන්නේ ඉතින් ඊට කලින් අපිට සිද්ධ වෙනවා රැලි කරගන්න අවශ්‍ය වෙන නිසා අපිට රෙදි කොටස රැලි කරගන්න මෙන්න මේ විදියට නූල් ඇද ගන්න සිද්ධ වෙනවා. ඉතින් මම ඔයාලට නැවතත් පෙන්වන්නම් මෙන්න මේ විදියට ලයිනින් රෙදි කොටස මතින් ඔයා ඔයාගේ හොඳ රෙදි කොටස මේ විදියට තියාගන්න. තියාගෙන මේ විදියට නමා ගන්න. නමාගෙන හරි මැද සවා ගන්න. හරි මැද මුලින්ම සවාගෙන මාක් කරගන්න කොටස් දෙකේම ඉදිරිපස අපි 60 කොටස රැල්ලන කොටස සහ පිටුපස 60 කොටස රැල්ලන සාය කොටස. මේ උඩ තට්ටුව තමයි කරගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් නූල් ඇද ගන්න මෙන්න මේ ආකාරයට මැෂින් එකේ ටෙන්ෂන් එක වැඩි කරලා හරි එහෙම නැත්නම් අතේ උනත් නූල් ඇද ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ දෙසරයක් නූල් ඇද ගන්න. එතකොට තමයි ලස්සනටම රැලි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ විදිහට දෙසරයක් නූල් ඇද ගන්නවා. දැන් එක පළුවයි මම ඔයාලට පෙන්වන්නේ පිටුපස පළුවටත් ඒ විදිහම නූල් ඇද ගන්න. දැන් මේ විදිහට අර එකමත් එක කොටස තියාගෙන ඉතින් පොඩි මැස්මක් දා ගන්නවා. පින් වලින් තියාගත්තම හිම හේනවා. ඒ නිසා මහ ගන්න. දැන් අපිට පුළුවන් මෙන්න මෙතන හරි මැදට මේ හරි මැද තියාගන්න. දැන් මෙතන සාය කොටසේ හරි මැද අපි මාක් කරගත්තා. ඉදිරිපස 60 කොටසේ හරි මැදට සාය කොටසේ හරි මැද තියාගෙන මේ විදිහට පින් එකක් ගහ ගන්න. ඊට පස්සේදී පුළුවන් මේ විදිහට අපිට දෙපැත්තේ අපි අර නූල් ඇදගෙන තියෙනවනේ ඒ නූල් වලින් අල්ලලා මේ විදියට ඇදලා රැලි කර ගන්න පුළුවන්. 60 කොටසේ ප්‍රමාණයට රැලි කර ගන්න. ඉතින් මේ විදියට පින් කරගෙන මැදින් හරියට පින් එකක් දාගෙන රැලි කරාම ආට දෙපැත්තේ හරියට බැලන්ස්ව රැලි ටික හදා ගන්න පුළුවන්. එක පැත්තකට වැඩි වෙන්නේ නැති වෙන්න. ඉතින් මම මේ විදියට කටු ගහගත්තා. දැන් මේ විදියටම තමයි මේ පැත්තේ කරන්නේ. දැන් මේ පැත්තේ හරි මැද 60 කොටසේ හොයා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට හොයාගෙන සාය කොටසේ හරි මැද 60 කොටසේ හරි මැදට තියලා පින් කරගෙන ඉදිරිපස පළුවට කරා වගේම රැලි කරලා හදා ගන්න. ඉතින් දැන් අපිට තියෙන්නේ මහ ගන්න. මේ විදිහට මම මහගෙන යනවා. ඉතින් අතින් පොඩ්ඩක් රැලි ලස්සනට හදා ගන්න ගමන් ආඩ පුළුවන් ඉදිරිපස පළුව සහ පිටුපස පළුව දෙකම 60 කොටසට සාය කොටස මූට්ටු කර ගන්න. ඉතින් මේ විදිහට මම මහගෙන ඉවර කරනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඉන බෙල්ට් එක සකස් කරගන්න. දැන් අඟල් පහක් පළලට අපි සකස් කරගත් ඉන බෙල්ට් එක අරගන්න. අරගෙන මේ විදිහට කණ පිට පැත්ත උඩට තියෙන්න නවා ගන්න. ඊට පස්සේ මම මේ විදිහට ත්‍රිකෝණාකාරව පොඩක් මහන්න පටන් ගන්නවා. ඒ වගේම මේ හරියේදී ටිකක් මේ සම්පූර්ණ පළල තියෙන මහ ගන්න පොඩක් හීනියට මහගෙන ගිහිල්ලා මැද හරියේදී තමයි සම්පූර්ණ මහත මම ලබා ගන්නෙ. මේ විදිහට දිගටම මහගෙන යන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට අවසාන වෙද්දිත් මෙන්න මේ විදිහට හීනියට මහ ගන්න. දැන් මේ විදිහට ඇද කරලම මහලා ඉවර කරන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට බෙල් ටිකේ වැඩි කොටස් කපලා ඉවත් කරගන්න. මේ ආකාරයට ඉතින් මේ විදිහට කපල ඉවර වෙලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පටි කොටස දෙකට නමලා දෙකට හරි මැදින් වෙන් කර ගන්න. ඊට පස්සේදී මේ විදිහට මොන හරි එකක් ආධාර කරගෙන හොඳ පිට පැත්තට හරව ගන්න. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කොණෙන් පොඩ්ඩක් මැස්මක් දා ගන්න. එතකොට අපිට මේක ඇඳුමට සම්බන්ධ කරද්දී පහසුයි. ඉතින් මේ විදිහට මහගෙන තියනවා. දැන් මේ විදිහට මම ඔයාලට දැන් මීට කලිනොත් කියලා දීලා තියෙනවා තට්ටු ගවුමක් මහද්දී මේ විදිහට රැලි කරද්දී පොඩ්ඩක් මෙන්න මේ විදිහට ආ මහගත්ත මැස්ම උඩ පැත්තට හරවලා මෙන්න මේ විදිහේ මැස්මක් දාගෙන යන. එතකොට තමයි ඔයා මහගෙන තියෙන රැලි ලස්සනටම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහේ මැස්මක් දාගෙන යන ඉදිරිපස පළුවෙන් සහ පිටිපස පළුව දෙකෙන්ම. දැන් මම මේ විදිහට කොණෙන්ම මගේ පටි කොටස තියාගන්නවා. මේ පටි කොටස තියාගන්නේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඉන මූට්ටුව තියෙන තැනින් ඔයාගේ පටි කොටස තියාගෙන ඉවර කරන්න. ඉතින් ඉන මූට්ටුවට වඩා පහලින් හරි මැද ජොයින්ට් එකෙන් නෙමෙයි මේ අඳුමෙදි තියාගන්නේ. දැන් මම මේ විදියට සයිඩ් මූට්ටුව කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ විදියට මහන්න පටන් ගන්න. මේ විදියට මහලා ඉවර වෙලා තමයි අපි අනිත් තට්ටුව දෙවෙනි තට්ටුව ඇඳුමට අල්ලගන්නේ.
ඉතින් මේ විදිහට අපි මහගෙන එන්නේ අපේ ඉන මූට්ටුව දක්වා විතරයි. ඉතින් ඉන මූට්ටුව දක්වා මහගෙන ඇවිල්ලා මේ විදිහට මැස්ම ලොක් කරගන්න. ඊට පස්සේදී අපිට යට සාය කොටසේ ලයිනින් කොටස පොඩ්ඩක් කපා ගන්න වෙනවා. ඒ විදිහට කපලා තමයි මහගන්නේ. දැන් මම මේ විදිහට මුලින්ම කපලා පෙන්නන්නම්. ඉතින් අපි අර දැන් මහගෙන ඇවිල්ලා තියෙන මැස්ම දක්වා තියෙන තැනට මෙන්න මේ විදිහට ඔයගේ ලයිනින් කොටස කපා ගන්න. දැන් මේ පැත්තෙත් කපා ගන්න. ඒ වගේම අනිත් පැත්තෙත් කපා ගන්න. දැන් මම මේ විදියට අනෙත් පළුවටත් ලයිනින් කොටසට විතරයි හොඳට මතක තියාගන්න. ලයිනින් කොටසට විතරක් මේ විදියට අර අපි මහගෙන ආපු මූට්ටුව සයිඩ් මූට්ටුව දක්වා විතරක් කපා ගන්න. කපාගෙන දැන් ඔයාලට පුළුවන් ලයිනින් කොටස මෙන්න මේ විදියට ඔයාගේ හැට්ටය පැත්තට වෙන්න උස්ස ගන්න. ඉතින් මේ විදියට ඉහළට මේ විදියට හරව ගන්න. හරවගෙන ඔයාලට පුළුවන් ඊට පස්සේදී මෙන්න මේ විදියට මහගෙන යන්න. දැන් මෙන්න මේ ආකාරයට තියලා හදාගෙන දැන් මෙන්න මේ විදියට ලයිනින් එක තමයි මම මේ විදියට මුලින්ම මහගෙන යන්නේ. දැන් මේ විදියට අපි කපාගෙන තියෙනවා. ඒ නිසා අපිට මේක එළිය පැත්තට හරව ගන්න පුළුවන්. මේ ආකාරයට එළිය පැත්තට මතු කරගන්න. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට එතනින් මහලා ඉවර කරනවා. දැන් මේ විදිහට මහලා ඉවර කරන්න අවශ්‍ය නැහැ. දිගටම මහගෙන යන්නත් පුළුවන්. දැන් මම ඔයාලට වැඩිපුර පැහැදිලි වෙන තමයි මේ විදිහට ඉවර කරගත්තේ. ඉතින් ඊට පස්සේ දැන් මේ මහගෙන ආපු විදියටම දැන් ඔයාලට පුළුවන් පහලටම දැන් මේ හොඳ රෙදි කොටස් දෙක එකට තියලා මහගෙන යන්න. දැන් මේ විදිහට මහලා අයින් කරගන්න ඕනේ නැහැ. එක දිගටම මහගෙන යන්න පුළුවන්. මේ ආකාරයට මම සයිඩ් මූට්ටුව දාගන්නවා මගේ හොඳ රෙදි කොටසෙත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ විදිහට මහගත්තම තියෙන්නේ. බලන්න දැන් එළිය පැත්තෙන් හරිම ලස්සනට හොඳ නිමාවකින් යුතුව තියෙනවා. දැන් මේ විදිහට හොඳටම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අතුල් පැත්තෙනොත් මෙන්න මේ විදිහට ලයිනින් එකේ අපි මූට්ටු කරගත්ත මූට්ටු මැස්ම පේන්න තියෙන තියෙනවා. දැන් මෙන්න මෙතන ඔයාලට ඕල්ලොක් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම ඒකරා වගේම මගේ අනිත් පැත්ත සයිඩ් එකත් මහ ගන්නවා. ඉතින් දැන් මෙතන 60 කොටස ලයිනින් කරගත්තට අපි මේක මූට්ටුව පේන තමයි මහ ගන්නේ. මම වෙන දවසක කියලා දෙන්නම් 60 කොටසෙත් මූට්ටුව පේ නැති වෙන්න කොහොමද මහ ගන්නේ කියලා. දැන් මේ විදිහට ඉන දක්වා මහගෙන ඊට පස්සේ මම මේ විදිහට ලයිනින් එකේ විතරක් කට් එකක් දා ගන්නවා. දාගෙන මේ බලන්න දැන් හොඳටම ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට උඩ පැත්තට අපේ සාය කොටසේ ලයිනින් එක තියාගන්න. ඉතින් මේ විදිහට තියාගෙන දිගටම මහගෙන යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ සාය කොටසේ. දැන් අපි මේ එක තට්ටුවේ සාය තාම මහගෙන තියෙන්නේ. ඉතින් මේ කොටසේ යට වාටිය මෙන්න මේ විදියට හීනියටම නමල මහගන්න. වටේටම ඒ විදියට යට වාටිය මහගෙන යන්න. ඉතින් මේ විදියට අපි දැන් අපේ සාය කොටසේ උඩ තට්ටුව නිර්මාණය කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ දෙවනි කොටස නිර්මාණය කරගන්න. දැන් මේ විදිහට ලයිනින් එකට තමයි අපි මහගන්නේ. දැන් මේ විදිහට බලන්න ලයිනින් එක ටිකක් අපේ සාය කොටසට වඩා ටිකක් උඩට වෙන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙම නැතිව පහළට වෙලා තිබ්බොත් ලයිනින් එක පේන්න ගන්නවා. දැන් මම මේ විදිහට ලයිනින් එක විතරක් මේ විදිහට ඔයාලට පෙන්නනවා. සාය කොටස 60 කොටස පැත්තට වෙන්න කරගෙන තමයි තියෙන්නේ. දැන් අපිට පුළුවන් අපේ ඉතිරි තට්ටු කොටස කොහොමද හදාගන්නේ කියලා බලන්න. දැන් මම මේ විදිහට එක පළුවක් අරගෙන තියෙනවා. සම්පූර්ණ 60 පළුව තියෙන මම කපාගෙන තියෙන්නේ. දැන් මේ විදිහට කොටස් දෙකම එකට තියාගන්න. ඉදිරිපසට ඇල්ලෙන පළුව සහ පිටිපසට ඇල්ලෙන පළුව එකට තියාගෙන දෙකට නමා ගන්න. නමාගෙන හරිමැද මාක් එකක් දාගන්න. මේ විදිහට හරිමැද මාක් කරගන්න. ඉදිරි පස්සේ මේ විදිහට ලයිනින් කොටස්සත් දෙකට නමා ගන්න. දෙකට නමාගෙන හරිමැද මේ විදිහට මාක් කරගන්න. දැන් අපි කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. දැන් අපි මේකට අල්ලන්න කලින් මේ විදියට අපේ ස්කර්ට් කොටස දැන් මෙන්න මේ විදියට මම ඕවර්ලොක් කරගෙනත් තියෙනවා. ඕවර්ලොක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ විදියට මම නූල් ඇදගෙන තියෙනවා. අදසරයක් නූල් ඇද ගන්න. ඊට පස්සේදී ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට ස්කර්ට් කොටස දැන් පහළම තට්ටු කොටස තමයි මේ කරන්නේ. දැන් මේක දෙපැත්ත මේ විදියට මුලින්ම මූට්ටු කරගන්න. දෙපැත්ත මූට්ටු කරගෙන තමයි අපි මේක ලයිනින් කොටසට තියලා තට්ටු කොටස නිර්මාණය කරගන්නේ. දැන් මම මේ විදියට ඕවර්ලොක් කරගන්නවා. දෙපැත්ත මූට්ටු කරගන්නවා. මේ විදියටම දැන් අනිත් පැත්තත් මේ විදියට මම මූට්ටු කරගන්නවා.
ඉතින් ඒ විදිහට මෝට්ටු කරගෙන දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ පැත්තට හරව ගන්න. දැන් මගේ ඇඟ පැත්තට වෙන තමයි අපි සායට අල්ලන පැත්ත තියෙන්නේ. දැන් මේ විදිහට ඊට පස්සේදී මම ඇතුල් කර ගන්නවා මගේ ලයිනින් කොටස. දැන් අපිට පුළුවන් ලයිනින් කොටස මත මෙන්න මේ විදිහට අපි දැන් හරි මැද තියලා දැන් අපි අර පහලට අල්ලන රෙදි කොටසෙත් හරි මැද මාක් කරගෙන තියෙන්නේ. ඒ නිසා පහසුයි මෙන්න මේ විදිහට එකට එක තියලා මේ විදිහට වාඩ පුළුවන් පින් කර ගන්න. ඉතින් ඒ වගේම තමයි මෙතනදී ඔයාලට පුළුවන් දැන් අපි ලයිනින් කොටසේ මේ විදිහට මූට්ටු කරගෙන තියෙන තැන අපි දැන් අර අල්ලන සායේ තට්ටු කොටසේ මූට්ටු කරගත්ත ස්ථානයට, ඒ කියන්නේ හොඳ පිට රෙද්ද කොටස ලයිනින් කොටසේ මූට්ටු වෙච්ච ස්ථාන වලටම තියාගෙන පින් කරගන්න පුළුවන්. දැන් දෙපැත්තෙම මේ විදිහට කරන්න. ඉතින් මේ විදිහට කරගත්තම වටේටම හොඳට සමානව ගියපු රැලි කොටසක් වාට තට්ටු කොටසක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහට මම ඒ ලේයක තියලා පින් කරගෙන තියනවා. දැන් අපිට තියෙන්නේ අපි නූල් ඇදගෙන තියෙන නිසා ඒ නූල මෙන්න මේ විදිහට ඇදලා අපේ ලයිනින් කොටස, ඒ කියන්නේ ලයිනින් සාය කොටසේ ප්‍රමාණයට මේ වාටි කොටස දැන් මේ විදිහට හදා ගන්න. මේ විදිහට වාට හරීම පහසුයි. දැන් සයිඩ් එකෙන් මේ විදිහට නූල ඇද ගන්න පුළුවන්. ඇදලා ඒ ප්‍රමාණයට තියලා හදාගෙන වටේටම පින් කරගන්න. ඉතින් ඒ විදිහට පින් කරගෙන දැන් මම මේ විදිහට සාමාන්‍ය මැෂින් එකේ මහගෙන යනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ විදිහට මහගනිද්දි ඔයා අතින් ඒක පොඩ්ඩක් මේ විදිහට ලස්සනට තනින් තැනට හොඳට හදා ගන්න. ඒ විදිහට හදාගෙන මහගෙන යන්න. එතකොට තමයි මේක ඔයාට ලස්සනටම කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට මහගෙන ඉවරයි. දැන් අපි තට්ටු කොටස්, ඒ කියන්නේ ලේයර් කොටස් දෙකම අපි නිර්මාණය කරගෙන තියෙනවා. දැන් මේ බලන්න ලස්සනටම ලයිනින් එක හොඳට වැහෙනවා. ලයිනින් කොටස එළියට පේන්නේ නැහැ. අපි හොඳට දැන් මේ විදිහට ලස්සනටම නිර්මාණය කරගෙන තියෙනවා. දැන් මම මේ විදිහට මගේ සාය කොටසේ යටම වාටිය මහ ගන්නවා. දෙවණියට අල්ලගත්ත ලේයර් එකේ යට වාටිය තමයි මම මේ විදිහට මහගන්නේ. දෙසරයක් හිණියට නමලා මහ ගන්න. ඉතින් දැන් අපි ගවුම මහගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් අපි බොත්තම් කාදු මහගෙන තියෙන තැනට මේ විදිහට බොත්තම් ටික තියලා අල්ලගන්න. ඒ වගේම මේ විදිහට බොත්තම් කාදු ටිම එකක් ආධාර කරගෙන කපා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කපා ගන්න. ඒ වගේම බොත්තම් අල්ලගන්න. ඉතින් මේ විදිහට ගොඩක් අය මගෙන් ඉල්ලීලිතපු ඇඳුම් විලාසිතාවයක් තමයි මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයාලට පුළුවන් මේ සිංහල අලුත් අවුරුද්දට ඔයාලටත් මේ වගේ ලස්සන ගවුමක් මහගන්න, ඔයාගේ දුවට මේ වගේ ලස්සන ගවුමක් මහලා දෙන්න. ඉතින් ඔයාලත් මහන ෆොටෝස් Motherboard with Ishu කියන පබ්ලික් ෆේස්බුක් ගෲප් එකටත් ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. යාළුවන්ටත් බලන්න. ඉතින් ඒ වගේම ඔයාලට වැදගත් වෙන තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්න මං ෂෝ.